ආදරනයේ දුවපුතේ අදපිය එකතු වෙලාඉන්නේ නමේෂයණය භූගෝල ඉද්‍යාව පාඩමක් එක්ක ඔයාලා තමත් අපෝ සබස්ක්‍රයිප් කරලා නැත්තම් පහතින් සබස්ක්‍රයිප් කර ඒ ළඟ ඇති බෙල්ලා කන්න එකක්ලික් කරල පාඩමත් එක් එකතු න්න අදපි කතා කරන්නේ දෙවැනි පාඩම ශ්‍රී ලංකාවේ බූදර්ශනය ඔයාලට මෙතැදි පේවා ශ්‍රී ලංකාවේ භූමිය තුළ දකිින්ද තියන නොයයිකුත් දර්ශන කීපය ඒකේ ඔයාලට පේනවා ස්භාවිකව භූමිය මත නිර්මාණ විච්ච ලක්‍ෂණ ගොඩක් තියනවා. කඳුව ඇටි තියෙනවා දියඇලි තියනවා ගිලන්ට සාගරය තියෙනවා තැනිතලා භූමි තියනවා ඒ වගේ ගොඩක් දීවල් දකිින්ට තියෙනවා. ඒ වගේ මොෝකුලන්ට පේනවා ඒ මත මිනිසා විසි කරලන ලද තේවලුත් පේන්ඩ තියෙන. දැන් මේ කඳුකරේගත් තම මේ කදුකරේ තේ වගාවක් කරලා තියෙනවා මේවා මිනිසා විසින් කරන දේවල්. එතකොට මෙතන බලන්න මේ ගොයන් වගාව ඇතම් වී වගාව කරලා තියෙනවා. ඒ මිනිසා විසින් කරන ලද දේවල්. ඉට අමතරව මේ පහලින් පහලින් කන්න තියෙනවා සත්තු ගෝල් බලක්. එතකොට ඒ සත්ව ගෝවිපලාාශිත කටයුතු මනිසා විසින් ල් ඒලාන්ට මල් වගාවක් පෙන්න්න ලතියනෙන. එතට මේ මල් වගා කරලා තියනෙත් මිනිසා. ඊලාන්ට මේ සාගරයේ මසුන්ඇල්ලීමේ අවස්ථාව මෙතන දර්ශනය වෙනවා ඇති ඒ සිියල්ලම කරන්න මිනිසා. එතකොට අපිට පැහැදිලි බෞතික භූදර්ශනයක් දකිට තියෙන, ඒවගේ සංස්කෘතික භූලක්ෂණයක් මේක දකින්න තියෙන. එතට බෞතික ෞෝදර්ශනය කෙලා අපි හැඳුුවේ සභාවිකව භූමීමමත පිහිටපු ලක්ෂණ. ඒ ස්භාවික භූමිය මත මිනිසා විසින් කරන ලද දේවල් අපි හඳුන්නනවා සංස්කෘතික බූදර්ශනය කියල. හරි එතකොට මේ භෞතික භූදර්ශනය ගැන අපි මුලින්ම ගතා කරමු භෞතික භූරදර්ශනය සංරචක හතරක් ගැන අපිට සඳහන් කරන්න පුොළුවන්. ඒ හතර තමයි භූවිෂමතාවය ජලවහනය දේශභුණය සහ සබල්ග ක්ෂලතා කියන කොටස් අතර ඒකෙන් අදමම් බලාපොරොත්තුව වෙනවා දුවයිපුතේ ඔයාලට භූවිෂමතාවේ සහ ජලවහනය කියන කොටස් තේරුම් කරලා දෙන්න. භවිෂමතාවේ එතකට අපේ ලංකාව ගත්තාම භූවිෂමතා ලක්ෂණවලින් පොහොසත් රටක් ඒ ගැන විධ භූවිෂමතා ලක්ෂණ ගොඩක්තාකින්ට තියෙනවා. මේ භූවිෂමතා කියල අපි හඳුන්න්නේ භූමිය මත තියෙන ොයිකුත් වෙනස්කම්. එම වෙනස්කම්මනුව භූ විෂමතාව පදනං කරගෙන ශ්‍රී ංකාව ප්‍රධාන කලාප තුනකට වෙදලා තියෙනවා. ඔයාලට මේ සිතියමින් බලාගන්න පුළුවන්ගේ කලාපුතන මේලා කොල පැහැෙන් දක් කලා තියෙන්නේ වෙල්ලවට කලාපය. මේක මුහතු මට්ටව ඉදලා මීටර් තිය දක්වා උසප්‍රදේශ තමයි වෙදලබට කලාපේයට අයිති වෙන්නේ. ඔයාලට පේනවා මේගේ සමහර තැන්වලින් දකුණු පැත්තේ උම්බලනකොට සමහට කිලෝමීටර් තුනක් වගේ. මේ ඉතා පටු ප්‍රදේශපෙන් නො ඉලාට මේ පැත්තට යනකොඩඩ මේ උතුරු ප්‍රදේශයනකොට කිලෝමීට ති සතරක් වගේ ප්‍රමාණයක් පලල්ල නවස්ථත් දැකගණඩ පුළුවන්. ඉලාට දෙවැනි කොටස තමයි මේ කහපාටින් දක්කලා තියෙන්නේ අභ්‍යන්තර තැනිතලාව. එක ස මීට තිහෙයිද මීට තුන් සිය දක්වා උස ප්‍රමාණය භූමිය. එතුට මේ භූමිය මතත් විවිධාකාරන වූ භූවිෂමතාලක්ෂණ දකිඩ පුළුවන් තුන්වෙනි කොටස විදිහට. දක්ලා තියෙනවා මධ්‍යම කඳු කරේ. එතට මධ්‍යම කඳුකරේ කියලා හඳුන් අනිමේ තද කහපාටින් යුක්ත ව කොටස ඒක මීටර් තුන්සියට වඩා උසින් වැඩි ප්‍රදේශ විදියට හඳුන්නලා තියෙනවා. ඉලන්ට අපි පලවෙනිීම මේ පළවෙනි කොටස ගැන කතා කරමු ඒ කියන්නේ වෙල්ලබට තැනිිතලාව කියන ප්‍රදේශයේ. එතකොට අපි කලින්කිව්වා මුූදු මට්ටම ඉඳලා මීටර් තිහ දක්වා උස ප්‍රදේශතමයි වෙරලබට තැන්තාවට ඇති වන්නේ ොට උතුරේදී ගොඩක් පලල්වා කිලෝමිට තිස් දෙෙක් වගේ දකුණු ප්‍රදේශල ඇැම් තැගදි කිලෝමීට තුනක් වගේ පටුවෙන. ඇති මේ වෙදලවට තැනි තලාව තුළ දකිින්ට පුළුවන් භූවිෂමතා ලක්ෂණ කීපයක් තියෙන. එකක් තමයි ගංගා නිම්ලවල පහල කොට අස්සා මෝය ප්‍රදේශවල තියෙන ලක්ෂණ. තැනි තලාබිම් තුඩු කල්ලපපු එලිතලා හිලාන්ට ගංගාවල ුරුදධවස්ථාවේ ලක්ෂණ එක අන ගංගාව මුහුදට වැටෙන්ට ආසන්න අවස්ථාවේ තියෙන ගංගාවල ලක්ෂණ අපිට දැක ගණ්ඩ පුළුවන් මෙඩ මේ කියන වැල්ලබට තැනිිතලාවෙන් අපි එක එක ලක්ෂණ කතා කරුම් ඩැන් පලවෙනි ලක්ෂණය විදිහට දක්වලා තියනෙනව වගුරු බිමක් එතුට මේ ඔගලන්ට දර්ශනය වෙඩිමිතර වගුරුබිමක් වගුරු බිමක් කියලා කියන්නේ ගංගා එ මෝය ප්‍රදේශවල ගංගාමයි කියන්නේ ගංගාව මූදට වැටන ස්ථානයනේ. එතොට මේ මූදට වැටන ස්ථානයට ආසන්න ප්‍රදේශවල වැලි තැන් පත්වීම නිසා ඇහිරෙනවා ගංගාව ගලාගෙනයන්න්න බැරුව. එතකොට මේ ඒවගේ පහක්බිම්වල ජලය රැදි ලතියනවා ගලාගෙනයන්නතු. ඒක නිසා ඒවගේ ස්ථානවල බිහිවෙනව වගුරුබිම් කියනවා. එතුොට ලංකාවිතියන වගුරුබිම්වලට උදාහන්න තමයි මතුරාජවෙල බූන්දල කළමැටිය සෝමාවතිය ආන විලුන්දවසා කිරල කළේ කියන. මේ වගුරුබින් ඒවා හරිතා ප්‍රසිද්ධ වගුරුබිම් ඒ ප්‍රදේශ අයිති වෙනවා. ලඩ දෙවෙනි ලක්ෂණයේ විදිහට අපි ගත්තා බොකු මේ අපිට දකිට තියෙන්නේ මේ වෙල්ලවඩ සාගරය හා සම්බන්ධ වෙන තැන්වලද ඔයාලට පේනවා මේ තියෙන්නේ මුහද ගොඩබිම තුළට කාවෙදිච්ච අවස්ථාව මෙතන කාවැදිල තියනකොට අපේ මේ ගොඩබිම ඇතුළි බොක්කක් වගේ හැරිලා තියනවා. එතකොට මේ සාගරය මුහුදට ඇතුල්ලන්න ස්ථානය විශාලයි. ඔලට පැහැදිලියෝ පේන ඇති මෙන්න මේ ඇතුල්වන ස්ථානයේ කට විශාල. ඉල්ලට ඇතුළට මොක්කවගේ හැරිලා තියෙනවා. එතකට අපේ ලංකාවගත්තම මේ වගේ ලක්ෂණ ගොඩක් තියෙනවා දිවයින වටේම. උදාහරණයක් විදිට කොඩ ආර්බොක්ක හාරුගම්බොක්්ක වැලිගම්බොක්ක ඒ වගේ ලක්ෂණ අපිට හඳුවන්න පුළුවන් තුන්ගනි ලක්ෂණය කලපුුව එතවට කලපුුවක් මේ පළවෙනි පින්තරෙන් අපි දක්වල තියන්නේ අ මේ කලපුවා කරි ඉස්සෙල්ලා අපි කිව්ව වගේම තමයි මේ සාගරය සාගරය ගොඩවිම තුළට කාවැතිල තියෙනවා නමු ඒ කාවැදෙන තැන බලන්ට ඇතුල්ලෙන තැන සාගරය ොඩවිට ඇතිල්ලෙන තැන හරිම පටුයි හරිම පටුයි ගොඩගිම ඇතුළට වඩ ඇතුළට විශාල වෙලා ජලය පිරිලා තියනු. එතකොට මේ කලපු වගේ ස්ථානවල වැඩිපුරම තියෙන්නේ කිවල් දිය. හේතුවූ තමයි මේසාහගට ජයෙසා ගොඩගිම යෙන ජලය දෙකම එකතු වෙලා තමයි මේ කලපු නිර්මාණය වෙන්න. එතකට මේ මන් දක් කලා තියෙන පුත්තේ පින්තූරේ මඩ කළපුෝ කියන ප්‍රදේශය සිතියම කොටසක්. එතකොට මඩ කලපුුව නීගමෝ කලපුව, යාපනය කලපු පුත්්තලම කලපු හලාවදද ඔය වගේ කලපු අපිට ලංකාව පුරාම දකිින්ද පුළුවන්. ඊළංග ලක්‍ෂණයටයන් අපි තුඩුව මේකත් අපිට මුහුද වාර්ශිතව තමයි දකින්න පුළුවන් මෙන් මේ කොටසිං අපි දක්වලා තියෙනවා ගොඩබිම් ප්‍රදේශය මුහද පැත්තට නිෙරල තියෙනවා. මේ පෙන් ගොඩබිම් ප්‍රදේශය මුහුද පැත්තට නෙරල තියනවා මෙන්න මේ වගේ ප්‍රදේශවල ගොඩාක්වෙලාට මේ දැන් අපිට හිතනන මේ ජලයටක කාන්දු වෙලා කැඩිල යන්න ඇද කාදනයට ලක්වෙන්න ඇද කියලා. ඉතින් මේ තුඩුවගේ ප්‍රදේශවල්ල ගොඩක්වෙලාවට මේ අවරෝධිත පාශාන තමයි තියෙන පස්සේදිලලා ගිහිල්ල අර ගාන පාශාන ගල් ඉතිරිවෙලා මේ තුඩුවගේ ප්‍රදේශ සෑදිලා තියෙන එත්තකොට ඔය දුවල පුතාල දන්නවා. පොඩිකාලි දම්ම මේ තුඩු හතරක් ගැන ඉගෙන ගන්නව ප්‍රධාන තුඩු දෙවුන්දර තුඩුව සංගමන් කන්ද තුඩුව පේදුරු තුඩුව කොල්ලඹ ඒවගේ තුඩු ගරනාවක් අපිට ශ්‍රී ලංකාවෙන් හොයාගන්න පුළුව ඊළංග ලක්ෂණය තමයි දූපත් මේ පෙන්න ලතිනි දූපත කට බලන්නක සාගරිය ඇැද පිහිටි කුඩා ගොඩ විමක් සාගරයෙන් වට වෙලා තියෙන, කුඩා ගොඩබිම් ප්‍රදේශයක් අපි හඳුන්නවන් දූපතක් කියලා. එතකට ඔයාලා දන්න අපේ ලංකා සිතයම ගත්තම උතුරු ප්‍රදේශයේ. මන්නාරමට ඉහලින් ප්‍රදේශ, ගොඩාක්නේ අපිට දකිට පුළුවන් ඒ වගේ පුංචි පුංචි දූපත්. මන්නාරම නෙල් නතිව කයිටස් වගේ දූපත් ඒවට උදාහන්න කියලා සඳහන් කරන්න පුළුවන්. ඊළඟ ලක්ෂණය වේරල දම්බ කියලා. වෙරල් දඹ කියලා හඳුවනවා. මේ වෙරල් දබ කියන්නේ මේ සාගරය ආශ්‍රිතව තියන ප්‍රතිරෝධක පාශානවලින් සමන්්‍යිත ප්‍රපාතාකාර දෑවුම් ප්‍රදේශ. මේ දක්කලා තියන්නේ කිරරිද කියන ප්‍රදේශය තියනේ වගේ වෙරල් දබ ප්‍රදේශ මේට අම්මතරව ලංකාවේ ත්‍රිකුණාමලය කිරින්ද රූමස්සල වගේ වෙරල තිීරාශිතව මේ වගේ ස්ථාන අපිට දැකගන්න පුළුවන්. ඉංගලක්ෂණය ෙල්ට එතුකට ඩල්ටාවක් කියලා කියන්නේ ඔයාලා දන්නව පුතේදේ ගංගාවක් ගලාගෙන ගිහිල්ලා මේ මෝය හරියේද තමයි මුොහුදතේක වැටෙන්නේ. එතකට මේ මෝය ස්ථානය ආස්‍යයේදී මෝ ස්ථානය ආසන්නටාවට පස්සේ අතුගංගා කීපයකට බෙදදිලා ත්‍රිකුණනාකාර හැඩයකින් මුහදට වැටෙන. මෙතන මේ පින්තූරේ බලන්න මේ අතුගංගා කීපයකට බෙදෙනවාම කැවිලම. අතුගම්බා කීපයකට බෙදිල තමයි මුහුදට වැටෙන්නේ. එතකට මේක සමස්ත හැඩයගත්තම් න්න මේ වගේ ත්‍රිකෝනාකාර හැඩයක් ගන්න. සමස්ත හැඩය ත්‍රිකෝනාකාර හැඩයක් ගන්න. අන්නේ හැඩේ නිසා තමයි අප ඩේල්ටාවක් කියලා හඳුන්න්නන්නේ. එතුට ලංකාවෙනම් මහවැලිගඟ මී ඔය කලාවයවැනි ස්ථානවල අපිට ඩේටාවල් දකිින්ද පුළුවන්. මේ ලක්ෂණවලට අමතරව මුහුදර්ශිතව ගත්තම අපිට දැකුම් කලු ස්ථානන් ප්‍රාශයක් දකින්න පුළුව ඒ වගේ දැකුම් කලු ස්ථානයක් ඔයාලගේ පොත්තේ සඳහන් වෙනවා මේ තියන්නේෙ කුඩාවැල්ල ප්‍රදේශීතයන හුම්මානය කියන ස්ථානෙන්. ඊට අමතරව ත්‍රිකනාාමලයේ නිලාවැලි කියන වරාය ඒ වගේ දැකුම් කළ ස්ථාන විදියට අපි හඳුනගෙන තියෙනවා. ඊලන්ට අභියයාමු දෙවැනි කොටසට අභ්‍යන්තර තැන්තලාව මේ අභ්‍යන්තර තැන්තලා ඔගුොල දක් ලංකා සිතියේ දෙවල් ලා කහපාටින් සඳහන් කරලා තිපෙ මීටර් තිහත් මීටර් තුන්සියක්ත් දක්වා ඔසි ප්‍රදේශ උසින් යුතු ප්‍රදේශිහඳුන් වනො අ්‍යන්තර තැනිතලාව කියලා මේකෙ තියෙන අපිට දැකගඩ පුළුවන් මේ කීපයක් තියෙන භූෂමතා ලක්ෂණ ඒ අතර හෙල් වැටි ශේෂ කඳුව පිටාට තැන්හා තැනි තලා තමයි වැඩිපුරම එතකට මේ සමාන්තර හෙල් වැටි වයඹහා ගිනි කොන දිශානුගතව විහිදන රක්වාල සහ බුළුත්තට හෙල් අපිට දකිින්ට තියෙනවා. එතවට මේ පින්තුූරෙන් ඉලාට ශේෂකද්‍යවනයක. එත්තකට කාදනයට ලක් වෙලා පස සෝදාගයාට පස්සේ අද පාශානකුට්ටි ඉතිරි වෙලා තියෙනවා අන්නේ අපි හඳුන්නනවා ශේෂකඳු කියලා. කතරගම මිහින්තලය මේ මන්දාලා තියන සීගිරිය. රිටිගල ගෝවින්දහෙලෝ ඔහගේ ස්ථාන අපිට මේ එවට නිදසුන් විදියට හඳුන්වන්න පුළුවන්. එතොට මේ දක් කලා තියෙන්නේ රක්වාන කඳුපන්තිය මේ පැත්තෙන් දක් කලා තියෙනවා හරි බලාගන්න පුගම්පුතේ මේ තියෙන්නේ රක්වාන කඳුපන්තිය මේකර සමාන්තර එකදිගට විහිදිලා තියෙනවා හෙල් වැටක් කියලා හඳුන්වන්නෙත් මෙන්න මේ වගේ ස්ථානයකට මේ කියර පැදිලියෝපේන උස මුදුදකිින්ඩන සමාන්තරව විහිදිිලාතියනය එක දිකට මේ තමයිතකට හෙල්ව ඇටියයක්ක් කියලා පි හඳුන්ුවනි මේ තියන්නේ සීගිිය කියෙන ස්ානය යා න්ඳරනවා මේක ශේෂ කන්දක්.තිය තවතිනවා මේතියනෙ මිහින් තලේ මේතිය ශේෂ කන්දක් එතකොට ඉලන්න ේතීනවා පිටාරතැන්න. යාලටේනපපුත්තේ ගංගවක් ගලාගෙනයවන ටිගේ සැර ගතියෙන් ගලාගෙන යනවා එතකොට පිටාර තැන්න කියන්නේ මේ තැනිතලා ඔස්සේ පිට තවටිකක් ගලාග නැවිලා තියෙන ගංග පලල් වෙලා තියෙන ස්ථාන අතුර වැඩි වෙනකොට ගග මේ තැනිතලා ඔස්සේ ගොඩවිමට පලල් වෙලා තියෙන ස්ථාන අපි හඳුන්න නොයිලන්ට මේ තැනි තලා ප්‍රදේශ ඊලාන්ට මේ දක්කලා තියෙන්නේ බුළු තොට්ට හෙල්ල කියන ප්‍රදේශ. ඇතුන්ගනි කොටසවිතිට අපි හඳුනගන්නේ මධ්‍යම කඳුකරේ. එතට මධ්‍යෙම කඳුකරේෙල අපේ හඳුන්න්නන්නේ මීට තුන්සියට වඩා ඔක්සේෙන් වැඩි ප්‍රදශ. එතකොට මේ මධ්‍යම කඳුකරයේ පුත්තේ අපිට අනෙක් ස්ථානවට වඩා වැඩි ප්‍රමාණයක් භූවිෂමතා ක් හඳුනගන්න පුළුව. එතකොට මේ ඔගලන්ටමන් දක්වලා තියනවා ඒ භූවිෂමතා ලක්ෂණවලින් ප්‍රධානම ලක්ෂණ දෙක. මේ තියනි මධ්‍යම කඳුකරේ චායාරූපයක්. ඔබුලන්ට දක්කලා තියනෙ මේ අරා අපි කලින් කතා කරපු සබර ගමෝ හර රක්වාන බුලුතොට හෙල් කියලා හඳුන්ව සබරගම කඳු වැටිය ලඩ මේ තියන්නේ මධ්‍යම කඳු කරය. එතුට ඒ සිටියමක් කනවා අපි දක්වලා තියනවා බලන්නපුතේ ප්‍රධාන කඳුවැටි කඳුවටි හතරක් දක්කලා තියෙනවා. ප්‍රධාන කඳුුවටි හතරක් ඒකෙන් පලවෙනි එක මෙන්න මෙතැන මේ ත්‍රිකෝනයක් දාලා උස සඳහන් කලා තියනෙ සමනල කන්ද මේ තියන්නේ සමනල කන්ධ ප්‍රදේශය. එත්තකොට දෙවනි කඳු වැටිය විදිහට මෙතන නමුණුකුල කන්ද හඳුන්නලා තියනවා. ඉලන්ට් හතුන් එක පිදුරු තලාගල කඳු වැටිය. හතර නකල්ස් කියන කදඩුවට ඔන්නවයි කන්දුවට හතර තමයි පපුත්තේ ලංකාවේ ප්‍රධානම කඳුුවවැටි හතර ඊට අමතරව මේ රාගල්ල කඳු රුණුගල්ල කඳු කරිගල් පොත්ත ඒවගේ තව කන්ඳු මීට අමතරව බිහිටලා තියනෙන. ඊ අමතරවපතේ අපි තවත් ප්‍රධාන භූෂමතා ලක්ෂයක් කඳුලගන්නවා මේ කඳුකරේ පීටපු ඒ තමයි සානු. තර සානුවක් කියලා හඳුරන්නන්නේ මේ උසින් වැඩි ප්‍රදේශ තුළ තියන සමතලා භූමි ප්‍රදේශ. ඒ වගේ ප්‍රදේශ මේ ද අධ්‍යම කඳුකරයකයන් උසන් වැඩි ප්‍රදශණය ඒගේ අපිට හඳුලගන්න පුළුවන් සානු හතරක් හතරක්නේ උපහක් තියෙනවා එතට පලවෙනි සානුව විදිට මෙන මේ ස්ථානයේ පීට ලතින හැටන් සානෝ. ඊලන්නු මෙතන තියෙනවා වැලිමට සානුව. ඊලාන්ට මෙතන තියෙනවා මහනුවර සානෝ. ඊළංගිට මෙතන පීටල තියෙනවා හෝට මහවලත් තැන්න කියන සානුව ලැඩ පස්සෙනක මේ හරේ පීට ලතියෙනව කොසලන්ඳ කියන සානු ප්‍රදේශය. තුොට ප්‍රධානම් භූෂකතා ලක්‍ෂණ දෙකක් හඳුරගන්නවා. ඒ තමයි කඳු වැටි හතරක් සහ මේ සානු පහ. එතොට ප්‍රධාන කඳු වැටි මේ උගොලන්ට මං පෙන්නලා තියෙන ප්‍රධාන කදු වැටි හතර ඔයාල ඇත්තට මේවා ගිහිල්ල බලත් ඇති සමනල කඳු ශ්‍රීපාතියනවා කියලා අපි අන්න මේ සමනල කන්ද මේ තරණය කරලනයන් එනේ ද මේ අපිට ඇතින් සමනල කන්ද දිස්වෙන ආකාරය ඉලාන්ට නමුනුකොල කඳු පන්තිය බලන්ට මෙතන නමුනු කොළ කද්ු පන්තිය දක්වලා තියෙනවා ඒක තිය නූග පලාතේ පිදුරු තලාගල කිරිගල් පොත්ත කඳු නුවරල ප්‍රදේශයේ තමයි මේ කඳු වැටිය පිහිට ලාතියන්නේ බොහොම අලංකාර කඳු වැටිය ඊළංඟට නකල්ස් කඳු ප්‍රදේශ කඳු පන්තියක් තියෙනවා නකල්ස් කඳු ප්‍රදේශය ඔයාලට බලන්න පුළුවන්. ඊලාන්ඩ සානු ගැන කතා කරා ප්‍රධානසානු පහක් තියෙනවා කියලා ඒකෙන් මහනුවරසානුව එතකට වැයාලට දෙැම් මතක්කෙන මහල හැටන් සානුව වැලිමට සානුව සහ මහාවල්ල තැන්න සානුව කොස්ලන්ද සානුව කියන සානු පහ. එතොට ඒකෙන් මේ දක්වලා තියෙන්නේ පලවෙනි චායාරූපයෙන් පෙන්නවා හැටන් සානුව. එතුට මේ තිය උස කඳුකරප්‍රදේශයේ කඳුකරප්‍රදේශය මුදුන්ටදේශයේ තැනිතලා සහිතයි මේ තැනිතලා භූයක්. එතකොට මේ තියෙන්නේ ඒ වගේ හැටන් සානුව මෙතැනම් පෙන්දනම් කලා තියෙනවා වැලිමඩ සානුව. ඔ කඳු මුදුන් අදර තියෙන තැනිතලා භූමි ප්‍රදේශ. ඊලනි මේ කඳු කරයේගත් තම ඊට අමතරු අපිට දකින්න පුළුවන් භූලක්‍ෂණ කීපයක් තමයි කපොලු කපොල්ලක් කියන්නේ කඳු දෙකක් අතර මෙ මෙතන මේ වලට පේනවතුතේ කන්දක් මිතලත් කන්දක් තියෙනවා මේ පැත්තෙත් කන්දක් තියෙන මේ කඳු දෙකක් අතර තියෙනව පහත් භූමියයක් පහත්තැන් තලා භූමියගේ කහෝස්සේ මකක්ද තියන්නේෙ මහ මාර්ගයක් ඉති වෙලා තියෙනවා. කට මෙන්න මේ වගේ කඳු දෙකක් අතර පිහිටලා තියෙන තැනි තලා භූමියයක් කියනව පහත් භූමියකට අපි කියනවා කපොල්ලක් කියල. ඉතින් සමහර වෙරලාවට මේ කඳු මුදුන් දෙකක් අතර වඩත් පුළුව කඳු දෙකක් අතර වෙන්නත් පුළුවන් මෙහම නැත්තම් කඳු දෙක තියෙන මුදුන් දෙකක් අතරත් මේ වගේ කපොල්ලක් පිහිටන්ද පොළුවන්. ඊලංගට තමයි මේ ඉතා අලංකාර දූදර්ශන දෙකක් දකින්න තියෙනවා කඳු කරේ දියඇලිය. දියලික කිය අපි හඳුන්නන්නේ මේ විත උසින් යුක්ත සානු තියෙනව කියලා අපිගෙන ගත්ත මේ සානු රහ ගලාගන ගංගා මේ මොහොර බෑවුම් හොස්සේ. මොහර බැෑවම් කියන්නේ මේ හොර බෑවම් දැම ගුගලට ඉග න්න බෑ මේ තියෙෙන පොතේ වගේ මොහ බෑවමක් මේගල් පර තමයි ඉතිරි වෙලා තියෙන්නේ එතට මේ වගේ තැන්වලින් මේ ජල එකෙල්ලේ පහලට වැට නිස්ථාන අපි හඳුන්නනවා දඇලි කියලා ඇතොට ලංකාව පුරාම ගියවත් මේ මධ්‍යම කඳුකරේ අපිට ලි කීපයක් බලාගන්න පුළුවන් බඹරකන්ද දුහිද ලක්‍ෂපාන දියලුම රාම්බොඩ වගේ දඇල්. හරි අපි භෝවිෂමතා ලක්ෂණ ඉවර කරාපුතේ කතා කරලා ඊළඟට අපි කතා කරන්නේ දෙවැනි සංග්‍රාච්චකය වන ජලවහනය කියනෙක් එතුට ජලවාහනයකිවවාම ඉතින් ල අපේ ලංකාවට හරිම වැදගත් ජලසම්පතතින් ඉතාම පහසත් රටක් අපපය ශ්‍රී ලංකාව පෙ ්‍ර ලංකාව ගත්තම් පුතේ මේ ලංකාව පුරාම් ගංගා එකසේ තුනක් පිහිටල තියෙනවා. ඒ ගංගා එකසිය තුනෙන් තිස්සාතරක්ම මධ්‍යම කඳුකරෙන් පටන්ගෙන ලංකාවේ විධ දෙශාවන්ට ගලාගෙන යනවා. ඉතින් මේ ගංගාවලින් අවුරුද්දේ හැම කාලයකම ජලයෙන් පෝෂණය වන ගංගාපි හඳුන්නවා නිීත්‍ය ගංගා කියල්. සමහර. ගංගා වියල් කලාපයඔ වීලිකාලාපය රැලි බිම් ලින් ආ රම්භ වන සහරගංගා වර්ෂාකාලයේති ගලාගෙන යනෝ වීලිකාලේද හිදිලා යනවා ඔයාල සහට අන්රාධපුර පොළොන්නරු පැත්ත යනකොට එහම නැති එනැත්තන් තිස් මහරම් වගේ පැත්තේ හම්බදොට පැත් යනකට දැක ඇති ඒ වගේ වැව් පිටි හිදිිලතිය නො පිත්තනිි වගේ වෙලා එඒ තියන්නේ අර ඉරත්තුම මේ ගංග ඉර්තුම කෙනෙ එක ඉරුතුවකට සීමේ අර්වාර්ශා ඉරතුවට විතරයි ඒවා සක්‍රිය වෙලා ගලාගෙන යන්නේ අනිත්කාලවල වියලි කාලවලද හිඳල යනවා එතොට ශ්‍රී ලංකාවේ ගංගාවලින් සියට අසුවක්ම වියලි කලාපය හර තමයි ගලාගෙන බහිෙන්නේ මේ ඔගලන්ට සිතිියමම පේනවා අපේ ශ්‍රී ලංකාව තුළ තියෙන මේ ා විහිදිිලා තියන ගංගා එතොටත් බලන්ඩ ලංකාව හරිම පහසටක් ගංගා මේ ලංකාව පුරාම විදිච්ච ංගා පද්ධතියක් අපිට දකින්න පුළුවන් එතොට මේක බලන්ඩ ගොඩක් ගංග ආරම්මදෙන් අපි ඉගෙන ගත්තන මෙන්න මේ මැද තියෙන්නේ මධ්‍යම කඳු කර ප්‍රදේශය එතකොට මේකේ ගංගා ගොඩක් තියෙනවා ඒවා ගලාගෙනයන්නේ ආරම්භව තියෙන්නේ මධ්‍යම කඳු කරෙන් ආරම්භවෙලා මේ ලංකාවේ හැම පැත්තටම හතරවටයම ගලාගෙන යනවා මෙඒ පැහැදිලි වෙනවා. එතකොට මේ බලන්ඩ මේතනිින් මේ ආරම්භෙනවා මහවැලිගගම දිගටම ගලාගෙනග ඉල්ලා මේ පැත්තෙ ත්‍රිකුනාාමලය කියන මේ ත්‍රිකුනාමලේ බොක්්ක ප්‍රදේශයෙන් හදත එකතු වෙනවා. ඊලාන්ඩ මේ පැත්තේ කැලනිගග මහාාවය කලුගග වගේ ස්ථාන ඊලාන්ඩ මෙතන තියෙනවා නිල් අලාගග වලවේගග ඔය වගේ ගංග රාශයක් අපේ ලංකාව කුරාම වවිහිදිලලාතිෙන මේ තිය අරයි ප්‍රසිද්ධ ගංගාටික එතුකට ලංකාව ප්‍රධානගංගා දහයක් අපි හඳුනගනතිෙන බලන්න මහවැලි ගඟ මේ දිගානුව තමයි මේ චාට්ට එක දාලා තියෙන්නේ මහවැලි ගඟ දිග කිලෝමීටර් තුන්සිය තිස් පහයි පෝෂක ප්‍රදේශය පෝෂක ප්‍රදේශය කියලා කියන්න මේ ගග ජලය ලබාගන්නා ප්‍රදේශ මේ ජලය ලබාගන්නා ප්‍රදේශ හඳුන්න තියෙන එතුර වර්ද කිලෝමීටර් දහදාස්තුන්සිය විසි හතක් කියලා. එළන්ට දෙවනට මල්වතුය කලාවය කැලනි ගඟ යාම් ඔය දැදුරුවය වලවේගඟ කළුගග කියන්නේ මේ අපේ රටේ තියන ප්‍රධාන ගංගාවලින් අටක් මෙතන දාලා තියනම්. මේ ගොලන්ට ලස්සර දර්ශනයක් පේද තියනෙන මහවැලිගංග ගලාගෙන යන ස්ථානයක්. ්‍රී ලකාේ දික්්ගම ගංග විදිීට අපිස් කලින් අපි සඳහන් කරා බධ්‍යම කඳු කරෙන් ආරම්භයලා මේ ත්‍රිකනාාමලයෙන් මුූදට වැටන මහවැලිගඟ. එතුට මේ තියෙන පුතේ මහවැලි ගංග දක්වලා තියන මේ සිටයමං බලන්ද මේ මහවැලිගඟ හරස් කරලා ලංකාවේ ජලවේ විදුලි යෝජනා ක්‍රම ජලාශ ගොඩක් ඉදිවෙලා තියෙන රන්ට ැබේ රන්තෙනිගල වික්ටෝරිය ඔය වගේ ම ඇතකදි තිදිමුුණ මොරගහකන්ද ඒ වගේ ජලාශකිීපයක්ම ඉතිවෙලා තියෙනවා මේ මහවැලිගඟ මේ හරස්කරගෙන එතකොටද මහගවැලිගඟට සාපේක්ෂෝ බලද්දිී මෙන්න මේ තෙත් කලාපය පැත්තට ගලා පසින මේ කැලනිගඟගින්ගඟ වගේවා දිග මේ දුර ප්‍රමාණය අඩු කෙටි ගංගා විදිට දුන්නනවා මහවැලිගග තරම් දුල ප්‍රදේශයක් දක්වන්නේ නැහැ. ඉගගරපුතේ මේ ගංගාවක් ගලාගෙනයදී ගංගාවලට අතුගංගා එක්වීමේද විත ජලවහන් රටා නිර්මාණය වෙනවා. ඔයා කලිනුත් දැක්කා ලංකා සිතයීම අපි පෙන්නද්දී. බලන්න මෙතන මේ ල මධ්‍යම කඳුකරින් ආරම්පෙලා හැම පැත්තටම එකක දිශාට හතරඇත්තටම ගලාගෙනයනවා ගංගා. එතකොට මේ ගංගාවලට අතුගංගා නිර්වාණයවීමත් එක විවිධ ජලවහන් රටා නිර්මාණ වෙනවා ඒ අනුව ලංකාවේ ජලවහන් රටාවගත්තම අරිය ජලවහන රටාවක් විදියට තමයි හඳුරන්නන්නේ. එතකට අරිය ජලවහන රටාවක් කියන්නේ එක ස්ථානයක ඉඳලා හතරවටේටම අර ැව හිදවාගේ මේ මෙතන පෙන්නලතයෙන් හැකතනකින් මදධ්‍යෙම කඳුකරයෙන්කීමක් කදුකරෙකින් ආරම්භ වෙලා හතරවට විහිදදිලලායනවා ැ ඔයාල දක් ලංකාවදෙන් එහම මධ්‍යම කඳුකරෙන් ආරම්භ වෙල මේ හතරවටේටම විහිදිලායනවා. මේතති ඒවගේ ස්ථානය කගලන්ට පහැදිි කල තිනේ කඳදුුකර ප්‍රදේශ මේ කඳුකරෙන් පොඩි පොඩිගත්තු ගංගා එකතු වෙලා ප්‍රධාන ගංගාවක් හැදිලා මේ හැම දශාවකටම ගලා යනවා. එඇතු මේ ක අපි හඳන අරියයේ ජලවහන රටාවක් කියය. දෙවැෙන එක තමයි ශාකීය ජලවහන රටාව. මේ පේනතිෙන මේක අපිට පේනවා ශාකයක් වගේ. චට චටි අතුරය එකකිීලි එකතු වෙලා ඉටසේ ප්‍රධානත්වෝ හිලාන්ටඒ එක්කෝම කන්දට සම්බන්ධ වෙලා අන්නේ වගේ ක්‍රමේකට ජයගල්ාගෙන නොන අපි හඳුන්නනො මේක ශාකීය ජලවහන රටාවක් කියලා මේ තියන් ඒවගේ චටි අතුගංග එකතු වෙලා ප්‍රධානගංගාවක් නිර්මාණය වෙනවා. තුන්වෙනි කොටස්ස තමයි ජාලාකාර ජලවහන රටාව. මෙතන උගලන්ට පේන මේ කොටු දැලක් වගේ නිර්මාණය වෙලාති නවා මේ පැත්තටරම ගලාගෙන යනොෝ ඉලන්ට මේ හරස් සතුර ගලාගෙනය නවා මේ කොටු දෙලක් වගේ මේක ඒක නිසා මේක හඳුන්න ලාති නවා චාලාකාර ජලවහන රටාවක් කියලා මේ ජාලාකාර ජලවහන් රට අපිට වැඩිපුරු බලාගන්න පුළුවන් මේ වෙල්ලවට තැනිතලාව සහ අභ්‍යත්්දර තැන්තලාව වගේ තැනිතලා ප්‍රදේශවල තමයි. හරිපුතේ එහනං අපි මේ පාඩ මේ පලවෙනි කොටස් දෙක වෙන භූවිෂමතා ලක්ෂණ සහ ජලවහනය කියන කොටස් දෙක ඉගෙන ගත්තා ඔයාලට ඒ ආශ්‍රිතව මෙන්න මේ ක්‍රියාකාරකම් දෙකක් කරන්න දහල තියෙනවා පලයිනි ක්‍රියාකාරකම තමයි භෝවිෂමතාව හා බූදර්ශනය අතර වෙනස සඳහන් කරන්නලු භෝවිෂමතාව එතුට භූෂමතාවේ කියන්නේ භූමිය තුළ තියෙන වෙනස්කම්. ඊලාට බූදර්ශනය කියන්නේ භූමිය තුළ අපිට පෙනෙන දේව. එතර අපි අර පලවෙනීමම් පාඩ මාරම්භ කන්නකොටම අපිතර භූමිය ලස්සන දේවල් දර්ශනය වෙනවා කියලා. සභෞක පිහිටපු ලක්ෂණ ද වෙරල කඳුකර නේද වගාවන් ඒ වගේ දයාලි ඔය වගේ විධ ලක්ෂණ ඇන්ට භූ විෂමතාවයකයන්න භූමි තින වෙනස්කම් කඳූ පල්ලම් සානු ඒ වගේ කපොලු ඒ වගේ දේවල් වෙනස්කම් තියනයි තුට ඒක විස්සර කල්ලා ඔයාලට ලස්සන්තල අන්න පුළුවන් උත්තරේ. දෙවැනි කොටසදියට ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූවිෂමතා කලාපවල බූලක්ෂණ හා නිදසුන් ඇතුළත් කරමින් පහත වගුව සම්පූර්ණ කරන්ඩ. අපි පූවිෂමතා ලක්ෂණ මේ කලාප තුනේ මිගනගත්තා. මෙදලබඩ තැන්නේ අප ඉගෙන ගත්තා කලපු තුඩ දූපත් වෙරල් දඹ ඒ වගේ ලක්ෂණ. ලට අභ්‍යන්තර තැනිිතලාවේ හෙල්වැටි තැනිතලා, ඒේකන්දු ඔය වගේ ලක්ෂණ එගෙන ගත්තා ඊලාන්ඩ මධ්‍යම කඳු කරේ සහනු නිම්න්න කපොලු දියකලු දියඇලි වගේ ලක්ෂණ අපි ගොඩක් ඉගෙන ගත්ත. ඒක සම්පූණ කරන්න පුළුවන් වගේෝ ගොල්ලන්ට ඊලාන්ඩ් මෙැන් දෙවැන් කොට්සේන් තියනවා පහත සඳහන්දෑ ශ්‍රී ලංකා ආකෘතික සිතියමක ලකුණු කරන්න කියලා. එතට මේ ඔක්කෝම ලක්ෂණ එකතු කරම ලක්ෂණ එකතු වෙන විදිහට ගංගාවල කඳුවැටිවල්ලව ශේෂකඳුතුූ මේ වෙල්ල බඩ ලක්ෂණ ඒ හැමදේම ගොඩක් එකතු කරලා තියෙන මේ හැමදේම්පුතේ ඔයාලා ලෝක සිතීම කාශයෙන් ය ස්ථාන හොය අන් ඕෝන කොහෙද මේවා පිහිටලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලා හාකෘතික සිතීම කැරගෙන ඒ ස්ථාන නිවැරදිෝ බලලා ලකුණු කරලා එතනින් පොඩිියට අකුරු පොඩියට රමලියන්න. ො එතිං අද මේ පාඩම ඔකොල්ලන්ට හොඳින් තේරුනාා කියලා මම හිතනවා නැවතත් අපී ළඟ දාසේ මේ පාඩම ීතිරි කොටසිං හම්බවෙමු. ඇස්තුූතියි.